ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කේසාගෙනකොට කේසාලෝමානකා කියලා මාරු කරන්නේ නැතුව එකක් ගන්නවා. ඒකත් ඒක තුළ ඒකේ ස්වરૂපයෙන් හිතට අරමුණු වෙනවා. එහෙමයි කරන්නේ. දැන් ඔය පහ මුලේ සිටවට අවසන් මොහොත කරන්නේමත් ඒ පහ තුලින් එකක් වැඩියෙන් වෙන් කරගන්නයි. වැඩියෙන් වැටෙන්නේ. ඒකත් ඊට පස්සේ පිළිපවගෙන ඒකම කරන්න ඕන. ඒකවල ඒ තුල හිත ඒ අරමුණු වෙලා පැහැදිලිව මේ ඇහැට පේනවා වගේ අරමුණ තියෙනවා. ඒ ඇහැට පේනවා වගේ අරමුණ තේන්න ගත්තාම පස්සෙ පටික්කුවට හරවන්නේ. පටික්කුවට හරවනකොට ඉතින් වචන වශයෙන් කියවට වර්ණ හිතාගෙන වර්ණ පිළිගොල්ල බලනවා. සටහන බලන සටහනේ පිළිගොල්ල බලනවා. ඒක ගඳ මනසට අරමුණ වෙනවා. මොනෝද්වාරයට නාසිකාට පමණන්නේ. ඒ ගඳ අරමුණ වෙනවා. කලින් දැකලා ඇති මේක කෙස් ගහක් පිච්චෙනකොට එහෙමනේ. ඊළඟට ඒක පිහිටි තැන තියෙනවනේ ආශ්‍රිත තිකුණක. ඒ කියන්නේ හම එතන මේ ලේ දහඩි ඔක්කොම මේක තියෙනවා. පිට ඔක්කොම මේ ආශ්‍රිතව තියෙනවා. ඒ කනවත් පිළිගොල්ල බාන තියෙන තැන. ඊට පස්සේ පිහිටි ස්ථාන හැටි බාන. ඕලිය සුබානකට තමයි මේ අර පිළිකුල වැටෙන්න පටන් ගන්නවා. පිළිකුල වැටෙන කොටියට කදින්ම සමාධියට වෙනවා. සී සමාධියේ කමිකාස් නැවත නැවත මේ සමාධිය කෙරෙහි ආශා කරන්නේ නැතුව පිළිකුලෙ මෙනෙහි කරන්නේ. ඒක නැවත නැවත සමාධිය දිගට පවත්වනවා. සමාධිය දිගට පවත්වනකොට ඒ කැටිතාවක් කරලා ඊට පස්සේ අංග ටික බලන්න. මේ අරමුණට නැංගු විචාරකේ අරමුණේ හැසිරු විචාරේ අරමුණේ දිනෝ ප්‍රීතිය අරමුණේ සැපවත්කල සැපය අරමුණෙන් පිට යන දීපවතුන ඒකාග්‍රතාව ඒ පහ මුලේ සිටගතල් මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ ආයමත් පටන් ගන්න අර පිළිපද. හරි ඒකම අරමුණේ තම වැඩි වෙලාවක් පවත්වන්න ඕනේ. දක්ෂිණ කියන්නේ ගෞරවයෙන් පිරිනමන දෙනි. ගෞරවයෙන් පිරිනමන දේ දක්ෂිනාව. උදක කියන්නේ ජලය. ගෞරවයෙන් පිරිනමන ජලය. පූජා කරන ජලය. පාලි වචනේ දක්ෂිනෝදක පාලි වචනේ. හරි. අපි සිංහල දක්ෂිනෝදක කියනවා. මේ දානයයි දක්ෂිනාවයි දෙකක් තියෙනවා. දානය කියන එක ත්‍රිසංගත සතාට පවා අතරණයට පවා දෙන දේ දානය. උසස්තුමන දින දානක දානෙම තියෙනවා. නමුත් දක්ෂිනාව කියන එක ගරුකසුතුමන දින දානෙ. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිල් තුන්දු ගුණ තුන්දු සංඝාර දින දානෙ දක්ෂිනාව. ඒ නිසාක තවත් වැඩිනේ දාන දක්ෂිනාව කියන්නේ. දාන දක්ෂිනාව. ඉතින් ඒ දක්ෂිනෝදක කියලා කියන්නේ අර ඒ ගෞරවයෙන් පිළිගන්නන ජාලය. දක්ෂිනෝදක කියන්නේ පාලියෙන් කියන්නේ දක්ෂිනෝදකම් දක්වා කියන දක්ෂිනෝදකේ ඉතල පිළිසමන ඊට පස්සේ දාන දෙන්න. ඇත්තටම දිගටම මේ මාර්ගයේ දින්න කෙනෙක් නෙවෙයි මේ කියන්නේ. ඒක අපහසුයි. එයින් එකක් වෙන් කරගෙන ඒක පිට ගන්නවා. ඒක කොටයි සමාධියම දින් පිටන්නේ ලැබෙන්නේ. අනික ඒ පිළිකුල් අරමුණක්නේ. පිළිකුල් අරමුණේ හිත පවතින එක ලේසි නැහැ. ඒකට හොඳට විකාරක වේගෙ තියෙන්න ඕනේ. නැවත ඒක යොමු කරන්න ඕනේ. ඔව්, සම්පත් වෙනවා. ඒකයි. ඒකෙම තමයි. කවුරුනත් මුලින් තමයි පළපුරුදු භාවනාවක් කරනවා. ඒකෙන් පටන් ගෙනවනේ ආරම්භ. ඊට පස්සේ
කොයි දේ පුළුවන් වෙනවා. කපුරු කපුරු ධනසාර කියන්නේ කපුරු පදිත්තේන කියන්නේ පහනේ. ධනසාර පදිත්තේන කියන්නේ එතන පයන්න දිත්තේලා තියෙන සංගීත. ධනසාර පදිත්තේන කියන්නේ ධනසාර පදිත්තේන කපුරු පහනින්. කපුරු පහනින්. දැන් තෙල් පහනින් නම් ගන්ධ තෙල පදිත්තේ. ඉතිපන්දමින් නම් චිත්ත තෙල පදිත්තේ. චිත්ත තෙල පදිත්තේ. චිත්ත 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 කියන්නේ ඉති. ඉති පහ. ඉති පහන් ආලෝකය. බල් දෙකක් දැම්මොත් විජ්ජුල්ලතා පදිච්චේ. විජ්ජුල්ලතා විදුලිය විදුලිය පහන. විදුලි පහන. විජ්ජුල්ලතා කියන්නේ විදුලියට පාළිය. විජ්ජුල්ලතා පදිච්චේ. දීතේන සම්බුද්ධාන්ති. නෑ 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 අත්ති අත්ති නෙමෙයි අත්ති කායනමැදි මහා පරණ තියන අත්ති ඇත ඉමස්මින් කායේ මේ කයෙහි චේතා අත්ති චේත ඇත ලෝමා අත්ති ලෝම ඇත නකා අත්ති නිය ඇත අත්ති කියන්නේ ඇත කියන එක අත්ති කියන එක වෙන ඒක ඒක තියෙන ඉදිරියෙන් තව අතේ නේ අත්ති අත්ති මින්ජාවක් ඒක වෙන ඒ ඇටසැකිල්ලට කොටස් අත්ති කියන්නේ එතන කායන බැඳි මහපර නැති හන්න. මෙතන කායන බැඳි මහපර නැති හන්න. ඒකට අත්ති. අත්ති සම්ති. එකකට අත්ති. අත්ති කියන එක තියෙන බහුවචනයක් තියෙනවා. අත්ති සම්ති ඇත. ඇත ඇත්තාව ඒ වගේ. ඉමස්මින් කායේ. ඉමස්මින් කායේ. මේ කයෙහි මේ කයෙහි ඉමස්මින් කියන්නේ සරුව නාමයක් කායය කියන්නේ එකම නාමයක් එතකොට මේ ඉමස්මින් කායේ මේ කයෙහි අනුන් ගැනීමේ මේ කයෙහි තමන්ගේ කයෙහි නැන් මෙතන මෙහෙමනේ දැන් මසයිට දෙයක් නෙමෙයි කියලා මුලින් කියන්න ගියොත් අපහසුයි. දැන් මෙතන කියන්නේ මේ මට කියලා කෙනෙක් නෑ ඇත්තට. මේ ශරීරයේදී මේ කොටස් තියෙනවා. දැන් මේ ශරීරය ගැන අවබෝධයක් නැති නිසානේ මේක සල්සම්ලියන්නේ, ඉතින් මේක රකින්නේ, ඕනවට වඩා මේක දළුම් කරන්නේ නේද? එතකොට ඒක නිසානේ මේ ස්කන්ධ පහ ගැන දුක් වෙන්නේ කරදර වෙන්නේ. දැන් මේක සම්බන්ධව දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්නවනේ. උන්වහන්සේ මේ ලෝකෙහි තියෙන පිළිකුල් අරමුණේ පවා උසස් අර්ථයක් නෙලා ගන්න දන්නවා. දැන් අර උපමාවක් කියනවා. අසුචි වලක මැණිකක් තියෙනවා. ඉතින් අසුචි කරේ පිළිකුල් කරන පුද්ගලයා මැණික අල්ලන්න යන්නේ ගන්ධයි පිළිකුලයි අප්‍රසන්නයි. නමුත් මැණිකේ අගය දනෙච්චේ නම් අසුචිවලට බැහැල හරි අරගෙන අරක සෝදලා පිරිසිදු කරලා ප්‍රයෝජන ගන්නවානේ. ඒ වගේ දැන් මේ දෙකස් කුණපු කියන්නේ තින් කොටින් කියනනම් අසුචි කියන්නේ අපිරිසුදු දේවල්නේ. අපිරිසුදු දේවල්. ඒ අපිරිසුදුයේ ගොඩ තියෙන ඇතුලේ මැණික. මොකක්ද මේ මැණික? නැත්තම් උතුම් දේ වටනාදී චිත්ත සමාධිය එකක්. ධ්‍යාන. ධ්‍යානයක් හොදා ගන්න පුළුවන් තේසාවලිය. ලෝමාවලි නඛාවලි එතකොට ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානෙන් නවතිනවා නෙමෙයි ඒ ධ්‍යානයේ පද පාදව කරගෙන විදර්ශනා වඩලා සීල ධර්මයන් චතුරාර්ය සත්‍ය ප්‍රහඩවලා නිවන් දකිනවා ඒකයි මේකෙන් කරන්නේ දැන් මේ මෘත ශරීරයද බලන්න මෘත ශරීරය කියන එක ලං වෙන්න බැරි බලන්න බැරි අප්‍රසන්න දෙයක් ඒක තුලින්ම හොය ගන්නවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියද කරුවක් ඥානයෙන් දැකලා මේව අපිට අරන් දීලා තියෙන මෙන්න මෙහෙම කරන්න මේක තමයි පිළිවෙත කියලා. දැන් රූපකාර පිළිබඳව තියෙන චන්දරාගේ චන්දරාගේ කියන්නේ බලහත්කම. බලහත්කම නිසානේ මේ මිනිස්සු නැත්තම් සත්ත්වෝ රූපකාරගෙන මෙච්චර වෙහෙතෙන්නේ නේද? මෙච්චර වෙහෙතෙනවා. හැබැයි මේක පිළිකුල වශයෙන් දැකලා උපසනා කරයන් පස්සේ ඉතින් මේ ගැන සමන්ගේ එල්ම සදින්න නැහැ අවබෝධකින් යුත්තව තමයි කටයුතු කරන්නේ. ඒකෝට කැම බීම නොගෙන ඉන්නේ නැහැ. වතුර නම් නැතු ඉන්නේ නැහැ.
හිත පීරන්නේ නැති වෙන්නේ දැන් නියුත් බාන්නේ නැති ඕකම කරනවා ඒක පිළිදෙමෝ කිරීම ඒ ශාරීරික යථාර්ථයේ තේරුම් ගැනීම ඒක ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒකම වැඩ ගන්නවා ඒකයි බුදුරජාණන් වහන්සේගේ උපදේශය අත්තමයි දැන් මේ ශරීරය ගැන ඉතින් බලවත් ඇල්ම නිසානේ සිල් රකින්න බෑ බඩගින්නෙ නෑනේ සමහරුන සිල් රකින්නේ බඩේ මඩගින්න බෑ කියලා. නමුත් ශරීරය පිළිබඳව යථාර්ථය දැනගත්තම බඩගින්න කියන්නේ සුළු දෙයක්. ඊට වඩා ලොකු දෙයක් මේ ලබා ගන්න අර උසස් වුණේක තියෙන්නේ. ඒකයි. දැන් මේ මුළු ජීවිතේම උපන්දා පටන් කරන්නේ මේ ශරීර ප්‍රතිජග්ගණයමනේ බලන්න මොන තරම් පුදුම වැඩපටක රාශියක් තියෙනවද උපදින වේලාව පටන් රුක්ම ගන්න පටන් ගන්න මේ ශරීර පාලනය කරන්න දුක්ඛ සත්‍ය ඉතින් අත්පායහා මෙහා හරවනවා දඟලනවා පෙරලෙනවා ඉතින් හිතලෙසෙන් දුකමල මෝත්‍ර නිකුත් වෙනවා ඔවා සුද්ධ පාරසේ කරන්න වෙනවා ඒ කුඩා කාලයෙන් කිරිපිරි දෙමින් ඒකෙන් හැදෙනවා ඒක ප්‍රාසිතින් සෑම දින ටික ටික කුරුදු වෙලා ඉතින් මෞපියන් පිටිපිටින් ශරීරයේ ටික ටික වර්ධනය වෙලා ඊට පස්සේකින් අවුරුදු 13 අතර වෙනකොට තින් අකුරු සාස්ත්‍රීය වෙන ගන්න පටන් ගන්නවා මොකද මේකට විදකම් කරලා ඉගෙන ගන්නවා ඒ අවුරුදු 15 ඉස්සත් තරම් දිගු කලක් ඊට පස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රේ මහා වදයක් ඉඳිනවා ඒක කොහොම කරන්නේ මේක හසුරුවන්නේ පවත් ගන්න යන්නේ ඊට පස්සේ රැකියා ආරක්ෂා කරන්න ඕනේ දී මිල මුදල් හම්බ කරන්න ඕන නැත්නම් මේ ගෙනියන්න බෑනේ මේකට කැඳේ මොන දුම් පැන දුම් වගේ යාන වාහන වගේ ජීවය දුර වඳුම් තුන් ඕනේ හැම දෙයක්ම ඕන කරන්නේ මේ රූපස්කන්ධය හසුරවන්නේ මේ මහා දුක්ඛස්කන්ධයකට පිළියම් කරන්නේ රෝගකින් මරණාන්තයක් හා නොපදවා කරන තේදී ඉතින් මේවා ගැන මම මාගේ දැන් තියෙන එක නා උදම් දෙනවා නැති එක නා කනගාට වෙන ඔහොම වෙන්නේ නැන්නේ තියෙන දේෙන් සතුට වෙලා ඒකේ යථා සත්‍ය තේරුම්ගෙන ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවිතේ පවත්වාගෙන යන සැපේ සැපින් පවත්වාගෙන යනවා ඉතින් ඒ මානසික සෝයේ නිසා කයට කවදාකවත් සැපයක් දැනෙන්නේ නැහැ සැපයක් ඉල්ලන්නේ නැහැ ඉල්ලන්නේ මනස තමයි මේක ඇලිම තියෙන මනස තමයි ඒකේ නොවේජා තියෙන්නේ අර ග්‍රාම කෙනෙක් කිව්වා ඒ පුතා හදිසියේ ඇක්සිඩන්ට් එකේ අන්තරාවල බැඳලා නැහැ තරුණ පුතා. නැතුනම් පස්සයාගේ අඳුන් තෑගි දෙන්න ඔය අතරේ යන දෙන්න බැලුවාම අඳුන් කෝට්ටන් 70 ගන්න ඇතුළු. අලුත් කරන. එක් දවසක් දෙකක් පාටි කරපු. ලෝකෙ මේක අහන්නේ. එකට වඩා අර හොඳයි, එකට වඩා මේක හොඳයි කියන්නේ සරසන්ද ගස්ත දේවල් නේ. තරුණ ජීවිතය ඇති. මත්යන් පානය කරලා වාහනේ පදවන්නට ඇක්සිඩන්ට් වෙලා. එතන මාන්තරා වෙනවා. ඉතින් ওই වාගේ සිදුවීම් තියෙනවා. අතවාසියෙන් අර මේ ගටිකාරතුමාගේ නහල ඇතිනේ. කලන පෙච්චර මනස පැටින් හිටියදනේ. ඉතින් ජීවිතේම ඉතින් මෞපියන්ලා සත්කාර කරනවා, මැටි කර්මාන්තත් කරනවා, මුදල් පාවිච්චි කරන්නේත් නැහැ, විකාල බෝධිනේත් නැහැ, අවශ්‍යකමකුත් නැහැ. කොලෝ කපන්නේවත් නැහැ. ඒ තරමට බොහොම ධාර්මිකව තමයි ජීවිතේ පවත්වා ගන්නේ. මෞපියන් දුක්ඛාන කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වස්වාසල උපස්ථාන කරමින් මොන තරම් සේවයක් කළාද? ඒකට අර්ථවත් දැකීම නිසා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වග්ග මුදා තීරිය කියලා භික්ෂුන් වහන්සේලා 500ක් සිටියා. යෝතිකාලා මහනුවර පැත්තේ වගමුදා තීරිගෙන ආහරණය කළා. හැබැයි උන්වහන්සේලාට කර්ම විපාකයක් තිබුණා. නමුත් ඒ ජීවිතේ රහත් වෙන්න සමහරවල් පුළුවන්, මතුවට රහත් වෙන්න හේතු සම්පත් ඇති වුණු කෙනිට දුන්න කායගත ඇති. මේ දත්තේ සාකාර. දේල බුදුරජාණන් වහන්සේ සුමාන දෙකක් කිසි කෙනෙක් සම්මුඛ නොවේ නැහැ කිව් විවේක ගත්තා. අනේ සමහරු රහත් වෙන ওই සමාන දෙක ඇතුළතේ සමහරුන්නේ දෙල්ල බැතුපු කුණකයක් වගේ ශරීරේ පිළිකුල් වෙනවා පිළිකුල් වෙලා අනිත් ක්‍රියේ දිගුණ අනේ මගේ දෙල්ල කපා දා මට දැනන්නේ කියන්නේ ඔවුනෝ කීප දෙනෙක් දෙල්ල කපා ගත්තා ඊළඟට කෑම තේනවා මේ
දුප්පත් මේ හිඳුණු මිනිස්සු එයාට කිව්වා මිනිස්සු ඔබට දින්කමක් කියලා දෙන්න මේක දෙල්ල කපා දාන්න අපේ තියෙන දේවල් ගන්න. ඒ මිනිස්සයා බොහොම අකමැත්තෙන් එක නමක් දෙනවා දෙලි හැකුවා. මින් කඩුව හොදන කොට ගඟේ දැන් විසිතු දෙවතාවේ කිය තමන්නාට හරී පුණ්‍යවන්තේ නිවන් දැක්කේ නැත්නම් නිවන් දැක්කුවනේ කියලා උනන්ද කෙරෙව්වා. ඒ මිනිහා ගිහලා ඊට පස්සේ පුතියාගානේ හා නිවන් දැක්කේ නැති ඇත්තෙන් එළියට එක දවසට 34 දවස් ගානට මේක. විසිතු අමු දෙවතාවගේ වැඩ. පස්සේ ඒ මොකද බුදුරජාණන්ට දන්ව ඇත්තන්ද බරපතලේ කර්මිකවාදයක් අනිවාර්යෙන්ම ඔබ සිදීනවා. හැබැයි මේ සිදුවන්නේ භාවනා කරලා ඒ වගේ මම කියන්නේ මේ ඔය මේ ද්වස්සීසාකාර වඩලා දෙල්ලි මැටි කුණුපක් වාගේ මේක පිළිගුළු නම් පස්සේ ජීවිතාන කරගන්න නෑ නෑ එහෙම එකක් නෑ. නැති කරගැනීමේ අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේක හේතුවකින් හටගත්ත ඵලයක් මේක නැති කරන්න බෑ. නැති කරන්න ගියොත් ඒක අනවශ්‍ය සිතිවිල්ල. මේකෙන් ලබා ගන්න තියෙන අර්ථය නලා ගැනීමයි. අර මුලින් කිව්වාගේ උපචාර සමාධි ප්‍රථම අධ්‍යාන අර්පණ ලබාගෙන විපස්සනා කරනවා. අය අර කියලා තියෙන්නේ ඔය ආනිසංස කතා. ඒක ධම්මෝ දික්ඛවේ භාවිතෝ බහුලීකසෝ මහතෝ අත්ථ සංවත්ති මහතෝ සංවේගා සංවත්ති ඥාන දර්ශන පරිලාභා සංවත්ති විද්‍යා විමුක්තිපා ඵල සත්‍ති ක්‍රියා සංවත්ති කතමෝ ඒක ධම්මෝ කායගත සති ඔහොම එක දේශනා තියෙනවා. අමසංතේ දික්ඛවේ පරිබුංජಂತಿ ඒ කායගත සතින් පරිබුංජಂತಿ අමසංතේ දික්ඛවේ නපරිබුඤ්ඤಂತಿ ඒ කායගත සතින් නපරිබුඤ්ඤಂತಿ කායගත සතිය පරිභව කරන්න අමුත්‍ය වළඳන්නේ කායගත සතිය පරිභව නොකරන්න අමුත්‍ය නොවළඳන්නේ. ඔය දෙක ලක්ෂණ දේශනා ගොඩාක් තියෙනවා මත මතක අඟුතරනිකා ඒකක නිපාතේ සූත්‍ර 68ක් තියෙනවා. ඒකෙන් පෙන්නවා මේකේ තියෙන වටිනාකම. ඒකම මේක බොහෝම බුද්ධ ශාසනයේ භාවිතා කරපු භාවනාවක්. ඒකාග්‍රතාවනේ අරමුණෙන් අරමුණට පදයෙන් කරන්න යනවා සමාධියේ පද වලින් පිටින්නේ නැහැ. එක අරමුණින් නෙවෙයි සමාධිය සබත පහළ වෙන්නේ. සමාධිය කියන්නේ කොයි ආකාරයේ අරමුණු වෙනා ඉතරයි. අරමුණු වශයෙන් වෙනයි සමාධියේ ලක්ෂණ එකයි. සමාධියේ ප්‍රවැත්ම එකයි. නීවරණ පහක් තියෙනවා. නීවරණ යටපත් වෙනකොට ධානාංග පහ සත්‍යමත් වෙනවා. ධානාංග පහ සත්‍යමත් වීමෙන් තමයි නීවරණ යටපත් වෙන්නේ. එතකොට ඒක තමයි පළවෙනි ධානය. ඒකෙන් නිවන කොනෝ තියෙද තියෙද යන්න පුළුවන්. ආසව කියන වචනේ පද හතරකින් තෝරනවා. කාමාසව, භවආසව, දික්ඛාසව, අවිජ්ජාසව කියලා. ආසව. ආභවග්ගං ආගෝත්‍ර භුම්වා තවං සීති ආසවා. භූමි වාසයෙන් භවආශ්‍රය දක්වා පැතිරෙනවා. තවන්ති කියන්නේ පැතිරෙනවා. ධර්ම වාසයෙන් ගෝත්‍ර භූෂිත දක්වා පැතිරෙනවා. ඒකෝට ඒ කියන්නේ භවග්‍රේ දක්වාව මේ ආශ්‍රම පැතිරි පවතිනවා හැම සංසාරෙට. ඒක එකක්. අනික තමයි දැන් මේ මාර්ගඵලාභෝදේදී ගෝත්‍රභෝෂිත දක්වාම ආශ්‍රම චිත්ත සංතානවල පවතිනවා. ඒකෝ තෝකද තේරුම කියනවා
tira parivasiyatthena madirajo asava viyati asava boho kalak kalkirim marthi ko den asava kila api lankave e ayurveda dehet therunani asava ewa unu karanne ne dehet pal karanna poloyata me o bas me tamben darina ewa thara ganne asava kalkirim කල්පිරීම තමයි ආසව. ඒ වගේ චිර පරිවාසයක් තියෙන බොහෝ කාලයක් අනාදිමත් දීර්ඝ සංසාරයේ පටන් මේ සංඛාණය තුළ මේවා කැකෑරි කැකෑරි මේ මොකද්ද පල් වෙලී පල් වෙලි පැවතුණා. ඒක තමයි ආසව. ඒ ආසව උතුරන්නෝ ඇහෙන් උතුරනවා, කනින් උතුරනවා, නාසිකාවෙන් උතුරනවා, දිවෙන් උතුරනවා, කයෙන් උතුරනවා, හිතෙන් උතුරනවා, දොරටු හයෙන් මේවා වැගිරෙනවා. එකක ආසව ශ්‍රවණේ මේ ශ්‍රාවණේ වෙනවා. එතකොට ඒක ගෝත්‍රභූත දක්වා මේ දිගුවට මේ සිත සංකාන වල පවතින ගෝත්‍රභූ කිව්වහම සෝවාන් උනත් තව සකදාගමනිකන් කොටසක් තියෙනවා. අනාගාමනිකන් කොටසක්, රහතනිකන් කොටසක් තියෙනවා. රහත් මාර්ගයේ මුලින් තියෙන වෝදාන කියන සිත දක්වා මේක දුවනවා කොටසක්. භූමි වාසයෙන් ඉතින් අපේ සිත භාගිරේ දක්වාම වැඩ කරනවානේ. අවිචේ ප්‍රතම් භවග්‍රේ දක්වා මේ සිත අරමුණු ගන්න හැම දෙයක්ම ආශ්‍රව වශයෙන් අල්ල ගන්නවා. කාමාශ්‍රව කියන්නේ භාසව කියන්නේ කුෂ්ණාව. ඒ 11 කාම භූමියේයි සිට ධර්මයන් පිළිබඳ වාසාව කාමාශ්‍රව. ඊළඟට භවාශ්‍රව කියලා මෙතන කියන්නේ රූපාරූප භවයන් සම්බන්ධව ආශාව. ඒතකොට කාමාශ්‍රව භවාශ්‍රව. දික්ඛාශ්‍රව කියන්නේ දෙසකක් මිත්‍යා දෘෂ්ටි. දෙසකක් මිත්‍යා දෘෂ්ටියටම ආසව තියෙනවා. අවිද්‍යාසෝ කියේ මෝහය අවිද්‍යාව. ඒකෝට මේ ධර්ම තුනයි පරමාර්ථ වශයෙන් මෙතන තියෙන්නේ. ලෝභයයි, දික්තියයි, මෝහයයි. අර ලෝභය දෙකට බෙදුවා කාමාසෝ භවආසෝ කියලා කොටස් පහකින් තේරුම් ගන්න. දැන් අනාගාමිනොට කාමාසෝ ඉවරයි භවආසෝ තියෙනවානේ. ඒක සෝදන්නයි. ඒක දෙකට බෙදෙන නිසා. අනිත්වා දෙකට බෙදෙන්නේ නැහැ. අනිසා මේ ඒ අවස්ථාවෙන් කුණි වෙලා යනවා මිසක් දැන් දිත්තාසව සෝවාන් මාර්ගයෙන් අවසන් වෙනවා. මෙහාට යන්න නිසා එකක් හැටියට පෙන්නනවා. අවිද්‍යාසෝකින් අරිහත් මාර්ගය දක්වාම පවතිනවා. අයින් කොටස කොටස සිඳෙනවා. අපාගාමී අවිද්‍යාව සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා. මනුෂ්‍ය ලෝක එකවරක් ඉපදීමෙන් එහාට තියෙන මේ අවිද්‍යාව එදෙනින් අඩු වෙනවා. අනාගාමින කොට මේ 11 කාම භූමියේ පිළිබඳව තියෙන අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙන ඊළඟට අරිහත් මාර්ගයෙන් තමයි ඉතිරි ටික අවසන් වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව රහත් මඟ නුන දක්වා යනවා. මෙන්න මේ තමයි ආසව. කාමාසව නම් කාම භූමිය සම්බන්ධ සීල වස්තුන් පිළිබඳ ආසාව. භවආසව භව සම්පත් පිළිබඳව ආසව. ආශ්‍රමයේ ආසාව මේ ඊළඟට දික්ඛාතව දෙකක් මිත්‍රු මිත්‍යා දෘෂ්ටියෙන් එකක්. අනික තවම අවිද්‍යාව සීල අඥානකම. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං කුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං කුබ්බන්තාපරන්තේ අඥානං ඉදස්සච්චේත ප්‍රතිසම්පන්නේසු ධම්මේසු අඥානං. ඔහොම සීල අවිද්‍යාව විස්තර කරනකොට අපි දන්නවා. දුක්ඛේ නොදන්නකම සමුදය නිරෝධේ මාර්ගයේ పూర్ව ආත්මේ పూర్ව කාලයේ අපර කාලයේ තන අතීතේ අනාගතේ නොදන්නා බව අතීතන දෙකම නොදන්නා බව ප්‍රතිසම්පාද නොදන්නා බව ඔය කියන්නේ කොහොම අයිති වෙනවා දසයුතු දෙයට. ඒ දසයුතු දෙය කියන්න පිළිබඳව නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ. අවින්දියන් නින්දසීති අවිද්‍යාව නොකරුද්දේ නොකොටු දෙය කරනවා. විඳියන් නැින්ද තීච අවිද්‍යා කලේතු දෙය නොකර අරිනවා. ඒ වගේම අවිචිතං කරෝසේති අවිද්‍යා අවශ්‍ය දේ වහන නැත්තම් මේ යූස් වෙන්න දෙන්නේ නැහැ. අවිචිතං කරෝසේ යථා තාත්තේ මතු කර ගන්න දෙන්නේ අවිද්‍යාව. ඒ වගේම අවිද්‍යමානේ ජවසේති අවිද්‍යා නැති දේවල් කෙරේ දුවනො. දැන් සත්‍ය කුජල ඉස්ත්‍රි පුරුෂ ඕවා නැති දේවල් කර්මාත්මා තින්නේ ඒවා කෙරේ දුරන. ඊළඟට විඥානයේ නජවසීති අවිද්‍යාව
ඇති දෙයකනේ දුවන්නේ නාම රූප ස්කන්ධ ආයතන මේවා ගැන දුවන්නේ යොදන්නේ අවබෝධ කරගන්න. ඔන්න ඔයාගේ තේරුම් රාශියකින් අවිද්‍යාව කියනවා. අවිද්‍යාව. විද්‍යාව කියන්නේ නුවණ අවිද්‍යාව කියන්නේ අනුවණ. ඒක ඉතින් ආස්තව. ඉතින් ඒක නම් වලින් ඒක හඳුන්වනවා. ආස්තව, ඕග, යෝග, ග්‍රන්ථ, පරාමාස ආදී ගොඩක් නම් වලින් තියෙනවානේ. එක එක අවස්ථාවෙන් ඒ ඒ නම් හඳුන්වනවා. ඒක සම්මාදිට්ඨිය ප්‍රඥාව. අම්මතකත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියනේ මිච්ඡාදිට්ඨි නෙවෙයි. සම්මාදිට්ඨිය කියවත් දෙලෙම ප්‍රඥාව. මිච්ඡාදිට්ඨිය කියවත් දෙලෙම දෘෂ්ටි දෘෂ්ටියයි. ඒක කම්මස්සකත සම්මාදිට්ඨිය කියන්නේ කළ කුසල් ලකුසල් කර්ම විපාක පිළිගන්නවා. කුසල් ලකුසල් පිළිබඳ විපාක පිළිගන්න නෝනට තමයි සම්මාසකත සම්මාදිට්ඨි. අපි කියන කර්මක්‍රියාවාදී කියලා එහෙම පුද්ගලයන් ගැන. යමෙක් කර්මයේ පිළිගන්නවා විපාක පිළිගන්නවා. දැන් අපි මේ දේ කළොත් මේකේ ඵලයක් ලැබෙනවා කියලා නෝනින් තේරුම් ගැනීම තමයි සම්මාසකත සම්මාදිට්ඨි. සම්මාසකත. කම්මස්සකත කර්මයේ ප්‍රතිලයකට ඇති බව දන්නා නෝන. කම්මස්සකත කම්මසකතා කියන එකනේ කම්මසකතා. සක කියන්නේ සුවසීය කර්ම. එතකොට සමන්දේ කර්මයේ සුවසීය කර්මයක් සමන්ද විපාක දෙන බව තේරුම් ගන්නවා. ඒක කම්මසකතා සම්මාදිට්ඨි. අර තියෙනනේ කම්මස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම ප්‍රතිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සස දායාදෝ භවිස්සාමි. ඔය කියන්නේ ඒ මෙනෙහි කරන්නේ නැති කම්මසකෝමි. මම කර්මයේ පුරුමු කොට ඇත්තේ. කම්ම දායාදෝ කර්මයේ දායාද කොට ඇත්තේ. කම්ම යෝනි කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තේ. කම්ම බන්දු කර්මයේ ඥාති කොට ඇත්තේ. කම්ම ප්‍රතිසරණ කර්මයේ පිළිසරණ කොට ඇත්තේ. කල්‍යාණං වා පාපකං වා යං කම්මං කරිස්සාමි කුසල් හෝ අකුසල් හෝ යම් කර්මයක් කරන්නේ නම් සස්ස දායාදෝ බහිස්සම එකට වගකී යුක්තයි නිකරුව ගන්නෙ. එතකොට කම්මස්සකත මනසිකාරය. ඒකයි ඒ මෙනෙහි කිරීමේ නුවණ කම්මස්සකත සම්මාදී. ඒගොල්ල ඇත්තට මනුලෝකදීන් දෙ හේතු වෙන අතීත කර්ම කොච්චරක් තියෙනවා. ප්‍රජාතිකනේ කල්ප ගණන් ඈත කර්මත් බලපානවා. එතකොට ඔහු සසරදී සමාරේත ධ්‍යානලාභී තාපස කෙනෙක් කියලා ඉන්නේ ඇති. ධ්‍යානලාභී තාපසිනුට දානයක් දෙන්නේ ඇති. එක්ක ප්‍රසේ බුදු කිනුගුණ දාන දෙන්නේ. නමුත් එයා දන්නේ එයා පැතුවේ නෑ මට මතුවට මේ නියම ධර්මයේ නියම සම්මාදිට්ඨිය ලබන්න හේතු වේවා කියලා. දෙහිතියේ නෑ අය සම්පත්තතාවන දන් දුන්නා. සම්පත්තතාවන දන් දුන්නා මේ කන් රූපව ලැබෙනවා සම්මාදිට්ඨිය පිටින්ද යට වාසනාවද. ඒකයි. දැන් අපි පින්කම කළ හැම වෙලාවෙම කියනවානේ මීනා කුණ්‍ය කම්මේන මාමී බාල සමාගම සතල් සමාගම හෝති යානි බාල. සතල් කියන්නේ කවුද? බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා. කල්යාණ මිත්‍ර උතුමා. එතකොට ඒක ඇත්තටම ප්‍රාර්ථනා කරන ලැබෙන්නේ නැහැ. හිතන්නේ තිබුණ ලස්සන රට කුගුදින් ලැබේවා. ලස්සන ශාරීරියක් ලැබේවා. මේ ජාති ලැබේවා කියලා. ඉතින් ඒක ලැබුණා. ඔව් මෙහෙමනේ. දැන් ඒ ඇත්තෝ දිව්‍ය ලෝකයේ තියන්න පතාගෙන ආවන්නේ නෙමෙයි. ඒ ඇත්තෝ නිවන් පතාගෙන පාරමී 10 පුරලා තිබුණා. පාරමී 10 පුරලා තිබුණා.
ඒකයි තමයි තියෙන්නේ. එයාට සම්දේ නිවන් දකින්න එක ගැන හිඳෙපා ඒ කාලේ මනුස්ස ලෝකෙ ඉඳම. ඔච්චර පිටක් ඉන්න කොහෙද? ඉතින් ඒගොල්ලෝ අනිත් මේ සක්කම නෙමෙයි දසදහසක් සක්කල ඇතුනේ. මේ සක්කල සහිත. ඉතින් ඒගොල්ලෝ ඒ තැන්වල සම්පත් ඇතු වෙච්ච පිණිති දිච්ච නිසා නමුත් මේ දසපාරමී කෝල්ලා සම්පූර්ණ මේ පිණිති දිච්ච නිසා තමයි දෙවලු ඉඳලා ඇවිල්ල බඹලු ඉඳලා ඇවිල්ල මාර්ග පාළය. ලබාගත්තද? ලබාගත්තා. ඔව් කලින් ලබාගත්තා නම් ඉතින් ඒක සම්පූර්ණයි. ඉතින් රහත් නොවුනත් මේක ඒ වෙන බුද්ධ ශාසනික ලබාගත්තා වෙනවානේ. මේ බුද්ධ ශාසනය ලබාගත්තා කියන එක ඔය කියෙන්නේ. ඒකට හේතුව කියලා තියෙන දැන් ඒ කාමාවචර ජවන් වීපේක ජවන්සේ හතයි එන්නේ. ඇතැම් විට හයක් ලැබෙනවා, ඇතැම් විට පහක් ලැබෙනවා. හයක් ලැබෙන්නේ මූර්ඡා අවස්ථාවල. මූර්ඡා කියලා කියන්නේ දැන් දැඩිසේ රෝගාබාධයකින් පෙළීගෙන ඉන්නවා. එතකොට සිහි නැති වෙනවා. එහෙම නැත්නම් මේ වෙඩි ඇදලා අවියවදෝලින් හානි වෙලා සතුන් යනලා සර්ප දස්ස කරලා වගේ සිහි මූර්ඡා වෙනවා. ඒ සිහි මූර්ඡාව නම් හෘදේ වස්තුව ක්‍රියාකාරීත්වයේ ටිකක් අඩපණ වෙනවා. නිකන් ක්ලාන්ත වීමක් වෙනවා. එතකොට බොහෝ සෙයින් ඒ සිහි මූර්ඡා අවස්ථාවේ අන්තං සිහි ඒගලිනකොට ජවම් වීති පහළ වෙනවා. දැනීම ඇසීම ඇති වෙනවා. එකවත ජවන් වීති චිත්තක්ෂණ 6යි තියෙන්නේ. සිහි මූර්ඡා අවස්ථාවල. මරණාසන්න මොහොතේදී පමණ ජවන් සිත් පහකින් සම්පූර්ණ වෙනවා. මොකද කාරණේ නිමීගෙන යන පහනක් වාගේ හෘද වස්තු දැන් නිමීගෙන යන්නේ. හෘද වස්තු අනුරූප කලා උපදින්නේ උපන්න රූප කලාපද තමයි මේ චිත්තක්ෂණ 17 යන්නේ. ඒතකොට කාලෙමදි. ජවන් සිත් සතක් දුවන්න කාලෙමදි. ජවන් සිත් කියන්නේ වේගවත් සිත් හතක්. වේගවත් කියන්නේ අනිත් සිත් වලට වඩා බලගතිය. එතකොට මේ සිත් හතක් යන්න තරමට උර්ජවස් රූපයේ දරා ගන්න කාලෙමදී. ඒක නිසා තමයි පහකින් සීමා වෙන්නේ. ඒ පහෙන් තී ඉතින් අර කලින් කරපු කුසලයක් හෝ අකුසලයක් පාට ආරම්භු වීම නිසින් වෙන්නේ. ඒක තමයි. වස්තුකනි හිතක් නෑ බුපදමෙන් ඉන්නේ ජවන්තිකට මුලින්නේ හරිනේ සදාරම්මනේ සදාරම්මන බවංග චුති ඔය ක්‍රම තුනෙන් එකකින් චුති දෙන්නේ දැන් කෙනෙක් ජවන්තිත් පහක් ගියා සදාරම්මන දෙකක් ගියා බවංග තුනක් ගියා චුති වෙනවා දැන් කෙනෙක් දැන් කෙනෙකුට ජවන්තිත් පහ ගියා සදාරම්මන නැතුව බවංග ගියා චුති වුණා දැන් කෙනෙකුට තවත් කාලෙක හිටියලා ජවන් හතර ළඟ ගාම් පහ ළඟකම චුති වෙනවා ප්‍රදීප චුතියේ සිදුවීමේ වාර තුනයි තියෙන්නේ. සාධාරම්මන භවංග චුති. භවංග චුති, ජවන චුති. ඔය විදිහට. ඒ ක්‍රම තුනකින් චුති වෙනවා. ඔය චුති ස්ථානන් සිතාමතන් කියලා තියෙනවා. චුති ස්ථාන තුනයි තියෙන්නේ. ජවන ජවන ප්‍රතිසංගියාතර, ජවන භවංගාතර, ජවන සාධාරම්මන භවංගාතර. එහෙම කියනවා චුති. ඒක වෙන්නේ ඇත්තටම ඒ දැන් මරණාසන්න මොහොතේ කියන එක සත්‍යයෙන් කෝටිම් පංගුවක් නෑ. ඊට කලින් ඔව් දැන් දවස් ගණන් වුණත් පුළුවන් නේ. දවස් 5 6 වුණත් ඒ කටුව තුල සිදුවන්න පුළුවන් යාට ඇහැේන කන ඇහෙන වෙලාවේ. ශෝකවාසී ඉන්නකොට එහෙම පුළුවන් ඉඳ තියනවා නම් ශෝකී වශයෙන් ඉන්නවා. ඒකයි වැදගත් වෙන්නේ. ඔව් අන්තිම මොහොත කියනකොට ඒ වෙලාවේ හිත හසුරවන්න බෑ. ඒ වෙලාවේ ඇහෙන්නේ නැහැ සමාජයට පේන්නේ නැහැ. බොහොම කෙටි වෙලාවයිනේ. බොහොම කෙටි වෙලාවයි. කොච්චර කෙටි වෙලාවද කියනවා නම් හිත තුනක් කියන කිනිහිරේ උදේ මැස්සට කම්මල් කරලා මිචින් ගහනකොට කොච්චර වෙලාවකද මැරෙන්නේ? බොහොම ඉක්මනින් මැරෙනවා. අන්න ඒ තරම් කෙටි වෙලාවයි.
ඒලාවේ කර ජවන්ති 15 තමයි මැරෙන්නේ. පරණසන් ජවන්ති. එනිසා කවුරුන් හරි සෝගාතුරු වෙනකොට ඉතින් සමීපව ඉන්න ඇත්ත අනුකම්පා කරන්න ඕනේ. අපි දන්නේ නැහැ. කොයි දානෙටද දෙන්නේ දන්නේ නැහැ. කන ඒල් දන්නේ නැහැ. නැසේ දන්නේ නැහැ. ඉතින් අර ආවොත් එහෙමයි නාවොත් මෙහෙමයි කියලා ඒ දෙක අතරම ගැළපෙන්න යම් කිසි උසස් කුසලයක් කර දෙන්න ඕනේ ලෝකයාට. ඒකට යාළ සමාස ඒකම හේතුව සෝ වෙන්නත් පුළුවන්. එහෙම අපි දැකලා තියෙනවා. දැකලා තියෙනවා. කවුද? ඉයේ. ඔව් එනම් ඉතින් මාසයක්ම ලෙඩින් හිටියානේ. ඔක්තෝබර් 23 තමයි ආරම්භ වෙලා තියෙන්නේ. දැන් මේ මාසේ දෙවෙනිදා අන්තරාලා තියෙනවා. කොහොමදලා තියෙන්නේ? ඒක මාසික සතියකට වැඩිනේ. එයාම තිබ්බා තින් කරා. එනම් ඉතින් ඒ දැන් ළඟ ඉන්නේ නැත්නම් මම හිතන උදව් කරන්න ඇති. මොකද එනම් සිටියේ ඩොම්පේ තමන්ගේ ගමේ ස්ථානයක් හදලා දුන්නනේ අයියලා සහෝදරයෝ. එතන හිටියේ එනම මම එපාම කිව්වා ඔය වැඩේ. ඇත්තට මම ගාමි දන්න නිසා. නමුත් ඉතින් මේ නෑදෑයන්ගේ ගමියාගේ බලවත් තින්දෙන නිසා භාවනා පන්ති කරකට ලස්සනට ගියා වැඩ සැතරන. බොහොම ඉක්මනින් දිනු වුණා. එනම හරි දස්සයි වැඩට. නමුම සතුටුයි. ওই නෙයස්සන් වලකින් සති ගණන් භාවනා පන්ති පවත්වන මම ඒක වරුම ගිහිල්ලා අවුරුද්දකට ආසන්න කාලයක් ඉඳලා නෑ. ඊට පස්සේ මේ මම ඉතින් එපා කිව්වට ඒක වෙනකොනේ නෑ මේ ඩයබටික් කියුණා අවුරුදු 6ක් 7ක් විතර ඒක කාලය යන ඩයබටික් බස් කරන්නේ නෑ බෙහෙත් ගන්නට ඊපස්සේ මම සේකරම අතර කියලා දුන්න ඒක උපදේශයක් එක දවසින්ම දැස්සා ඒකදී ඒ වුණාට ඒක ස්ථිර බස්මක් නෙමෙයි එනමුත් ඒක පාලනය කරගන්න ලැබිලා නෑ ඉතින් ඒක එක කාරණයක් අනික මම මේ ඉඳ ඉස්සර කීප දවසක් ගිහින් ආරෝග්‍ය ශාලාවෙත් සෙට් කරලා මෙහා මොකක්ද හේතුව කියලා හිතනවාද ඉතින් ඒක හේතුවක් කිව්ව එකක් වෙන්න පුළුවන් එනමගේ යාලේ මම හිතනවා මේ බඩගිනි නොදැනීම නිසාද කොහොමද දවල් දාන වෙලාවට ගන්නවල කොච්චර කරා 25ක් විතර මම කිව්වා ඒක නම් එක්කවාම වෙන්න පුළුවන් පිළිතුරල වෙනවා එකක් අනික සමහර liver එක කඩින් බලපාන. ඉතින් ඒ ආහාර ඔය ඉන්නකොට liver එක සුළු වෙනසක් දැනුණලු. එදිනෙ නොකාවේ. හැබැයි දොස්තරල පරීක්ෂණ කරලා ඒකෙත් දෝෂයක් නැහැ කිව්වා. නමුත් අර ශරීර අභ්‍යන්තරයේ තරව විස වෙනවා. ඒක එක. තවත් බාහිර උපද්දර ඇතිව ආකාරයි. කිසි දෙයක් කාලයක් තුරන්නේ බොහොම හොඳින් වැඩ කරගෙන මා වයස මොකද 45ක් 70ට වඩා නෑ. මොහොත් ඒකින් අර සමහර විට දැන් උන්වහන්සේ ගැන ආදීන කිතලා තිබුණා නෑ. කිතලා තිබුණා. ඒත් මිනිස්සු කරන්නේ දැන් සමහර මිනිස්සු ගොඩාක් මිදස් ගන්නවානේ. නැත්නම් දෙන්නේ පරිවිත එක දවසක් ගුරුමේදී මේ කැඳට දාලා තිබුණ කොච්චි කරලා දවස් දෙකක් ගන්න ගන්නත් බැරුව ගියා. ඉතින් බොහොම නරකයි. කොච්චි එහෙම අපි කොච්චි හරි කරා අපේ ලංකාවේ කොච්චි දවද. බොහොම කරා. ඉතින් මේ වගේ මේ ඔලක බොහොම විකයි අඟට දැන් පිටකත් ගියාම කොච්චර දැවිද්දද නේ? එහෙනම් කපුවා රටේ හිටන් දැවිල්ලනේ. Thank you.